තෙරුම් දැස් මහත්මයාට මෑත කාලයේව මතක නැත්තම් ආ ඒ කාලේ ඉතින් රනිල් වික්‍රමසිංහ අගමැති කියලා කියනවා නම් එතුමාට එතුමාගේ තාත්තාගේ කාලය මතක ඇතිද? රිචඩ් සොයිසා මැරුණේ ඩෙංගු හැදිලා නෙමෙයි. රිචඩ් සොයිසා කියන මාධ්‍යවේදියා මැරුණේ කොරෝනා හැදිලා නෙමෙයි. මරලා ගීල මුහුදට දහලා මොරටු එගඩුවේ වෙරළෙන් තමයි රිචඩ් සොයිසාගේ මරණය එළියට ගත්තේ. ඒ විතරක් නෙමෙයි. දැන් තාත්තා මිය ගිය නිසා සයිත් ප්‍රේමදාස මහත්තයට ඕනනම් එතුමාගේ මවගිනුත් අහන්න පුළුවන්. එතුමාගේ පියා ජනාධිපතිතුමා කාලේ මාධ්‍යවේදීන් සැලකපු ආකාරය. මොකද එතුමාගේ මවත් සමහර සිද්ධීන් ගැන දන්න. අපි දන්නවා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා කාලේ දිවයින පත්‍රයේ එක්තරා මාධ්‍යවේදියෙක් වාහනයකට හැප්පිලා මැරුණා. ඒ මැරුණයින් පස්සේ අපි හිතුවේ ඔක්කොම එක ඇක්සිඩන්ට් එකක් කියලා. අපි දැනගත්ත පස්සේ ඇක්සිඩන්ට් එක නෙමෙයි මිනි මැරුමක් කියලා. ඇයි? ඒ මාධ්‍යවේදියා අතේ තිබුණු කැමරාවේ ෆිල්ම් රෝල් එක අතුරුදහන් වුණා ඇක්සිඩන්ට් එකත් එක්ක. ඒ ෆිල්ම් රෝල් එකේ තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මව ගේ සමහර ඡායාරූප වගේ. අසභ්‍ය ඡායාරූප නෙමෙයි නමුත් ඡායාරූප වගේ. එතකොට ඒකයි මම කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්මයාට මෑත කාලේ රනිල් වික්‍රමසිංහ එතුමාගේ පරණ පෙරිය දොරේ ශ්‍රීලංක එක්සත් ජාතික පක්ෂයේ පෙරිය දොරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉඳලා පෙරිය දොරේ ෆේල් වෙන සින්න දොරේ ගෙනාවේ. දැන් සින්න දොරේට කිසිම සින්න දොරේ කියනවා නම් නෑ නෑ එයා පෙරිය දොරේ කරා මම දන්නේ නෑ කියලා. ඒගොල්ලගේ තාත්තා පෙරිය දොරේ කාලේ තාත්තා කරපුවයි එයාගේ අම්මගේ පින්තූරයක් ගත්තා කියලා ඒ ගත්ත දිවයින මාධ්‍යවේදියාගේ මාධ්‍යවේදියා ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඒ මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබිච්ච ෆිල්ම් රෝල් එකත් අර ඇක්සිඩන්ට් එකත් එක්කම ගියා. ඉතින් ඒ නිසා එවැනි ඒ විදිහට තමයි එක්සත් ජාතික පක්ෂයේ කාලේ මාධ්‍යවේදීන්ට සැලකුවේ. ඒ නිසා හැබැයි වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ වර්තමාන ආණ්ඩුව තුල නිදහස් මාධ්‍ය ව්‍යාපාර විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට විවිධ ආකාරයේ මේ මඩ ගොතල ගහනවානේ සමාජ වෙබ් අඩවි. ඒ අය සම්බන්ධයෙන්වත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා නැහැ. වෙන එකක් තියා සින්නදොරේ මහත්මයාගේ නායකත්වයෙන් හදපු සමගි ජන බලවේගයේ බලාපොරොත්තු වුණේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනකොට අර ජනාධිපති මන්දිරයේ ගාව උද්ඝෝෂණය කරන්න එන අයට මේ ගෝඨාභය මහත්තයා හිටපු හමුදාව කෙනෙක් නිසා එලෝ එලෝ පහර දෙයි කියලා. ගෝඨාභය මහත්තයා මොකද කරේ? වෙනම තැනක උද්ඝෝෂණය කරන්න දීලා උද්ඝෝෂණය කරන්න එන අයට කිරිබත් දීලා තේත් දීලා ඒගොල්ලෝ ප්‍රශ්න වලට ඇහුම්කන් දී වැඩි පිළිවෙල කදපු එක. Breaking Dr. K.